සතික විරාමෙන් පස්සේ නැවතත් ඔන්න අපි ඇවිල්ලිනවා මේ පෙට්ටොක් ෆ්ලෑෂ්. අද පෙට්ටොක් ෆ්ලෑෂ් වලින් අපි කියන්න යන්නේ ලෝකේ ඉන්න තවත් ජනප්‍රිය මාළුවෙක්, මේ රෙඩ් ටේල් කැට්ෆිෂ්. රෙඩ් ටේල් කැට්ෆිෂ් කියන්නේ ලෝකේ ජනප්‍රියම සහ ලංකාවෙත් මේ වෙනුවට ජනප්‍රිය මාළුවෙක් වෙන අතර ඒ වගේම රෙටල් කැට්ෆිෂ් මොස්ට් ෆිෂ් කාන්ඩේට් අයත් තවත් සුපිරි පෙළේ මාළුවෙක්. මේ මාළුවා මුලින්ම හඳුනාගෙන තියෙන්නේ 1990 දශකයේදී. 90 දශකයේ ලතින් ඇමරිකාව ඇමසන් ගංගාව ඇතුළු ප්‍රදේශවලින් මුලින්ම හඳුනාගෙන තිබෙනවා කියලා තමයි විද්‍යාඥයන් සඳහන් කරන්නේ. මෙයාගේ නමෙන්ම තියෙන විදිහට මෙයාගේ වලිග කොටස නැත්තම් මෙයාගේ ටේල් එක රතු පාටින් තමයි තියෙන්නේ. ඒ හින්දම තමයි මෙයාට රෙටල් කැට්ෆිෂ් කියලා කියන්නේ. ඒ වගේම රෙටල් කැට්ෆිෂ් ලගේ සාමාන්‍ය පරිදි ඒගොල්ලෝ හොඳින් වර්ධනය වෙනවා. තින් මේගොල්ලෝ අඩි 4ක් අඩි 6ක් අතර විශාල ප්‍රමාණයකට වර්ධනය වෙනවා. ඒ වගේම කිලෝග්‍රෑම් 80ක් වගේ බරකට ඔවුන් වර්ධනය වෙනවා කියලා විද්‍යාඥයන් සඳහන් කරනවා. රෙටල් කැට්ෆිෂ් කියන්නේ අපි කිව්ව විදිහටම ලොකු වෙන මාළුවෙක්. ඒ කියන්නේ ශීඝ්‍රගාමි වර්ධනයක් මේ මාළුවගේ තියෙනවා. ඒ හින්දම ඔයාලා ගෙදරදී හදනවා නම් අඩුම තරමේ ඔයාලගේ ටැංකියේ ගැලුම් 1000ක වතුර ප්‍රමාණයක් පිවීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම මෙයා මාංශ භක්ෂක මාළුවෙක්. සමහර විලාට ඕගොල්ලොන්ගේ ටැංකියේ මෙයා හිටියොතින් මෙයාට වඩා පොඩි මාළු ඉතාමත්ම ඉක්මනින් ගිල ගැනීමට තිබෙන හැකියාව වැඩි හින්දම පොඩි මාළුත් එක්ක කොහෙත්ම රෙටල් කැට්ෆිෂ් නම් දාන්න එපා. මොකද මෙයා අපි කිව්ව විදිහටම මොන්ස්ටර් ෆිෂ් කාණ්ඩයට අයත් සුපිරි පෙළේ මාළුවෙක්. ඔය කියන රෙඩ් ටේල් කැට්ෆිෂ්ට ගොඩක් කට්ටිය බනාන කැට්ෆිෂ් නැත්නම් ඇන්ටනා කැට්ෆිෂ් කියලා නමක් දාලා තියෙනවා. ඒ විදිහට තමයි රෙඩ් ටේල් කැට්ෆිෂ්ලට නම් පට බැඳීම සිදු වෙලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට අපි කිව්ව විදිහටම ගෙදරදී හදනවා නම් අර පිළිමන්ද අපි කියපු කලින් පිළිමන්ද සැලකිලිමත් වෙන්න. ඒ වගේම pH අගය, වතුරේ තියෙන ක්වොලිටි එක, ඒ වගේම තියෙන උෂ්ණත්වය පිළිමන්ද සැලකිලිමත් වෙන්න ඕනේ. ටැංකියේ කුඩා මාළු අපි කිව්ව විදිහටම අයින් කරන්න නැත්නම් ඔයාලට ඒවා අතුරුදහන් වුණේයි කියලා පරීක්ෂණයක් තියන්නත් වේවි. හොඳින් සාත්තු කරවතින් රෙඩ් ටේල් කැට්ෆිෂ් කෙනෙකුත් ලොකු කාලයක් ජීවත් කරවන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 15ක වගේ කාලයක් රෙඩ් ටේල් කැට්ෆිෂ් කෙනෙක් ජීවත් කිරීමට අපිට හැකියාව තියෙනවා. අර කියපු උෂ්ණත්වය, pH එක සහ වතුරේ ක්වොලිටි, ඒ වගේම මෙයාට කන්න දෙන්න ඕනේ කෑම. සාමාන්‍යයෙන් අපි ගෙදරදී එදිනෙදා වේලවල විදිහට මෙයාට සාලය වගේ මාළු ලබා දෙනවා. ඒ වගේම මෙයා සමහර වෙලාවට මාළු කෑම පවා කන්න හුරු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ හොඳින් නඩත්තු කරවතින් රෙඩ් ටේල් කැට්ෆිෂ් කෙනෙක් ඔයාගේ ටැංකියේ ප්‍රමාණයත් අනුව විශාල වර්ධනය වීමකින් සමන්විතව මෙයා ජීවිත කාලය අවුරුදු 15ක් වගේ අවුරුදු ගානකට තියාගැනීමේ හැකියාවකුත් තිබෙනවා. ඉතින් රෙටල් කැට්ෆිෂ් ගැන කතන්දරේ ඔන්න ඕක තමයි. පොඩි කාලෙදී මිලදී ගන්නව නම් රෙටල් කැට්ෆිෂ් කෙනෙක් එච්චර ගාණක් වෙන්නේ නැහැ. හැබැයි ටිකක් ලොකු වෙන්න මෙයාව මිලදී ගන්නව නම් ටිකක් ගණන් තමයි. ඔය ටික තමයි රෙටල් කැට්ෆිෂ් ගැන අපිට කියන්න තියෙන්නේ. ලංකාවේ ජනප්‍රිය මාළුවෙක් හින්දම මොස්ට් ෆිෂ්ලා හදන කැමති කට්ටියට නැත්නම් ඒගොල්ලන්ට ආදරය කරන කට්ටිය මෙයා එනකන් බලාගෙන ඉන්න වැඩි පෙට්ටෝකගේ ෆුල් රිවිව් එක. ඒ හින්දම අපි ඉදිරි දිනකදී මෙයා ගැන ෆුල් රිවිව් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද මෙයා එච්චරටම ෆේමස් මාළුවෙක්. ඒ හින්දම අදට පෙට්ටෝ ෆ්ලෑෂ් එකේ මේ ඩීටේල්ස් ටිකින් අපි සමගින යනවා. ළම සතියෙත් එන්න මේ පෙට්ටෝ ෆ්ලෑෂ්.